මෙම පෙත්සම ලෝරේලිය කඳුපුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම් රාජරත්නම් මහතා ඇතුළු තෙදෙනෙකු විසින් වෙන්වෙන් වශයෙන් ගොනු කර තිබෙනවා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ඖෂධ නියාමන අධිකාරී හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන හා නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව 11ක් නම් කර තිබුණා. මේක කිව්වා වෛද්‍යවරු වේලාවේ කිව්වේ මේක හරියයි සත්‍යයක් විතර යනකොට කියලා. ඉතින් මම ගෙදර ගිහිල්ලා අපේල් 20 වෙනකම් මේක බැලුවා. නැහැ එන්න වැඩි වෙනවා. ඔව් ඔව් මේ ඇහ තමයි තියෙන්නේ මේ. මේ ડોක්ටර් බල්ලාන්තිමන්ට කිව්වා තුන්වෙනිත් ඔයාගේ ඇහ ප්‍රතිකාර කරලා වැඩක් නැහැ කියන්නේ මේ කරන් මම කරන්න ඕනක ප්‍රතිකාර ඔක්කොම කරා. මේ වැඩක් නැහැ බෙහෙත් දාලා කියන කතාව තමයි ඉපත් කිව්වේ. පැමිණිකරුවන් තුන්දෙනා ගේ නුවරඑළිය මහරෝහලේ ඇසේ සුද ඉවත් කිරීම සඳහා කරන ලද ශල්‍ය කර්මයේදී යොදා ගන්නා ලද බාල වර්ගයේ බෙහෙත් ද්‍රව්‍ය නිසා ඔවුන් පූර්ණ කාලීනව අන්ධභාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා එම අසාධාරණයට එරෙහිව මේ පැමිණිකරුවන් තුන්දෙනා මේ වගේ උත්තරකරුවන්ට රුපියල් මිලියන 100ක වන්දිල්ලලා ගරු අධිකරණයට අද දින නඩු තුනක් ගොනුකරනු ලැබ. අපි පිටිපස ඉන්න මේ අහිංසක රෝගීන් සියලු දෙනාගේම ඇස් වල පෙනීම අහිමි වෙලා තියෙනවා. පූර්ණ කාලීන අන්ධභාවයට එය පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රෙඩ්නිසිලෝන් කියන ඇස් වලට දාන ඖෂධය දැමීම තුලින් ඒ අයට අන්ධභාවයට එය ලක්ුණා කියන කාරණේ වෛද්‍යවරුන් සහ විශේෂඥයින් ප්‍රකාශ කළා. ඒ වගේම මේ ඖෂධය තත්ත්වෙන් බාල ඖෂධයක් කියන එක සනාථ වුණා. කෙහෙලිය රඹුක්වැල්ල බාල ඖෂධ ගෙනල්ලා මේ රටේ අහිංසක රෝගීන්ව හස්තාවට පත් කරලා එයාට වෙච්ච අසාධාරණයට විරුද්ධව අපි සාධාරණත්වයේ යුක්තිය බලාපොරොත්තු වෙන්නේ ගරු අධිකරණයෙන් ඒ වෙනුවෙන් අපි පෙනී හිටියි.